ඉතින් අදත් ආයිබෝන් කියලා පිළිගන්නවා SL smart media එකකින් ගේන අලුත් වීඩියෝ එකකට. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අපි කොහොමද මේ වගේ ෆොටෝස් හදන්න අපි වෙනම ෆොටෝස් ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඉතින් දැන් අද කාලේ මොකක් ෆොටෝ කියන එක ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඉතින් දැන් මොකක් ෆොටෝ එකක් හදන්න නම් ඔයාලට මේ වගේ ඩිසයින් තියෙන ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා වෙනම. දැන් සමහර අය ෆොටෝ ඩවුන්ලෝඩ් කරන්න දන්නේ නැහැ, ඒ වගේම සර්ච් කරන්න දන්නේ නැහැ. දැන් අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා අපි කොහොමද මේව හරියටම ඩවුන්ලෝඩ් කරගන්න කියලා මේ විදිහට. දැන් මේ වගේ නේම් ආට් එහෙම කරනකොට දැන් ඔයාලට උවමනා වෙනවා කුරුළු පිහාටු, ඒ වගේම හાર્ට්, ඒ වගේ ඒවා උවමනා වෙනවා. ඉතින් දැන් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකටම ගිහිල්ලා බලමු කොහොමද අපි ඒක ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඉතින් මේ වැඩේ කරන්න ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන මොකක් හරි බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න ඕනේ. ඔයාලා පාවිච්චි කරන මොකක්ම හරි බ්‍රවුසර් එකක්. ඉතින් මම දැන් ඕපන් කරගෙන තියෙන්නේ මගේ ෆෝන් එකේ Chrome කියන බ්‍රවුසර් එක. ඉතින් දැන් ඔයාලා මෙතනින් කරන්න ඕනේ මෙතන සර්ච් බාර් එකට ගිහිල්ලා ඔයාලා සර්ච් කරන්න ඕනේ cartoon couple png කියලා. මම මේක සර්ච් කරගන්නම්. ඊට පස්සේ ඔයාලා මේක සර්ච් කරගත්තට පස්සේ ඔයාලා මෙතන ෆොටෝස් ගොඩක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ටච් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ටච් කරගත්තට පස්සේ ඔයාලට මෙතන ෆොටෝස් ටිකක් පේනවා. ඒ වගේම ඔයාලට මෙන්න මෙතනින් පුළුවන් ඔයාලට කැමති ඩිසයින් එකක් එතනින් තෝරගන්න පුළුවන්. දැන් මෙතන වෙඩින් කපල් ඒ වගේ ගොඩාක් ඒවා තියෙනවා. රොමැන්ටික් ඒ වගේ ගොඩාක් ඒවා තියෙනවා. දැන් මම මෙතනින් එක ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්නවා. ඒ ෆොටෝ එක සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට පේනවා මෙතන යටින් ඒ ෆොටෝ එකට සමානම ෆොටෝ ටිකක් එනවා. දැන් මෙතන ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න විදිහ පෙන්නන්න. ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලා මෙතන ෆොටෝ එක උඩ ටච් කරගෙනම ඉන්න ඕනේ. ටච් කරගෙනම ගියාට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙතන ඩවුන්ලෝඩ් ඉමේජ් කියලා එකක් තියෙනවා. ආන්නේ උඩ අපි කොරා ටච් කරගන්න ඕනේ. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලා මෙතනින් පේනවා ඉතින් ඩවුන්ලෝඩ් කියලා එකක් තියෙනවා යටම. අන්න ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඉතින් දැන් ඒක ඩවුන්ලෝඩ් වුණා. ඉතින් මම මේ වගේ තවත් ඩිසයින් ටිකක් ඔයාලා ඩවුන්ලෝඩ් කරන්න හැටි පෙන්නන්නම්. ඉතින් දැන් මේක කරන් ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙතනින් මුලට වෙන්න ඕනේ ආපහු. හරි දැන් ඊට පස්සේ ඔයාලා ආයෙමත් මෙතනින් සර්ච් කරගන්න ඕනේ heartbeat png කියලා. මම heartbeat png කියලා සර්ච් කරලා පස්සේ ඔයාලට අර කලින් වගේම පේනවා ඇති ෆොටෝස් ටිකක් මෙතන ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ආයි අතනම ටච් කරගන්න. මෙතන ටච් කරලා පස්සේ ඔයාලා මෙතන වෙනවා. ඉතින් ගොඩක් ෆොටෝස් වර්ග තියෙනවා. මෙතන එක එක ඩිසයින් තියෙනවා. ඒ වගේම මෙතන අර කලින් වගේම උඩ තියෙනවා බ්ලැක් ටැටෝ ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. ෆොටෝග්‍රැෆි gift ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. දැන් ඔයාලට මෙතනිනුත් ඕනනම් ඔයාලට කැමති එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙතනත් එක එක විදිහේ එක එක ලස්සන ඒවා තියෙනවා. ඔයාලට අනිවාර්යෙන් මෙතන ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ඕනම එකක් ඔයාලට මෙතනින් හොයාගන්න පුළුවන්. ඔයාලට උමනා කරන දේක් අනිවාර්යෙන්ම මෙතන තියෙනවා. දැන් මම කලින් වගේ මේක එකපාරට ටච් කරලා පෙන්නන්න. ඊට පස්සේ ටච් කරගත්තට පස්සේ දැන් ඔයාලට මෙතනින් පේනවා ඇති ගොඩාක් මේ ෆොටෝස් ඇවිල්ලා තිනවා ඊට සමානවම. දැන් ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් වගේම ඒක උඩ ටච් කරගෙන ඉඳලා ඊට පස්සේ එන ඩවුන්ලෝඩ් ඉමේජ් කියන එක උඩ ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ දැන් ඔයාලට පේනවා මේක ඩවුන්ලෝඩ් වුණා. මෙතන වගේ බ්ලැක් කියලා තියෙනවා. ඔයාලට ඒක කළු පාට ඒවා ගන්න පුළුවන්. මේ වගේ ඩිසයින් මෙතන ගොඩාක් තියෙනවා. ඔයාලට මේ ඕනම එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් තවත් ඔයාලට ලස්සන ඩිසයින් එකක් ඩවුන්ලෝඩ් කරන්න හැටි පෙන්නන්නම්. ෆොටෝ හදාගන්න අපිට කුරුළු පිහාටු වල ඩිසයින් ගොඩක්ම අවශ්‍ය වෙනවා. මොකද ඒවා ලස්සනට අපිට එක එක විදිහට තියන්න පුළුවන්. දැන් මම මෙතන කියලා දෙනවා කුරුළු පිහාටු කොහොමද ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඉතින් දැන් මෙතන ඔයාලා සර්ච් කරගන්න ඕනේ vector bird feathers කියලා සර්ච් කරගන්න ඕනේ. එහෙම සර්ච් කරලා පස්සේ ඔයාලා මෙතනත් පේනවා අර කලින් වගේම ෆොටෝස් ගොඩක් තියෙනවා. ඉන්නවාල් මෙතනින් ඕනෑ කලින් වගේම මෙතන ටච් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් එතනින් ෆොටෝස් ඩවුන්ලෝඩ් කරගන්න. දැන් ඔයාලා බලන්න මෙතන එක එක ඩිසයින් වලින් ලස්සන කුරුළු පිහාටු තියෙනවා. ඉතින් ඔයාලට ගොඩක්ම අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ඩිසයින් එක. මේ ඩිසයින් එක ගොඩක් කරලා තරස් දැන් ඔයාලට මෙතන යටින් පේන ඇති යටට ඒ සමානව මේවා තියෙනවා. යටට ඒ සමානව මේවම තමයි එන්නේ ගොඩක් ලස්සන ඒවා තියෙනවා. ඉතින් දැන් ඔයාලට ඒකත් ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් අර කලින් වගේම දැන් ටච් කරගෙන ඉඳලා ඩවුන්ලෝඩ් ඉමේජ් කියන එක ටච් කරගන්න. එතකොට දැන් අර කලින් වගේම ඩවුන්ලෝඩ් වෙනවා. දැන් මෙතන ලස්සන ඒවාවල් තියෙනවා පේනවා ඇති. ඊට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මෙතන අර කලින් වගේම ඒවා තියෙනවා. කුරුල්ලන්ගේ ඩිසයින් ඒ වගේම ලෝගෝ වලට ගන්න පුළුවන් ඩිසයින් ඒ වගේ ගොඩක් දේවල් මෙතන තියෙනවා. ඉතින් මම දැන් තවත් ලස්සන ඩිසයින් එකක් ඩවුන්ලෝඩ් කරන විදිහ ඔයාලට පෙන්නන්නම්. ඔයාලා ගන්න හපෝ ක්‍රොම් එකේ මුලට මෙන්න ඕනේ. මුලටම ඇවිල්ලා ඔයාලා මෙතන සර්ච් කරගන්න ඕනේ vector png කියලා ඔයාලා මෙතනින් සර්ච් කරගන්න. එහෙම සර්ච් කරගත්තොත් ඔයාලට මෙතන පේන ඇති ලස්සන ෆොටෝස් වගේක් තියෙනවා. ඔයාලා ඊට පස්සේ අර කලින් ටච් කරපු තැනම ටච් කරගන්න. ඊට පස්සේ එතන ඉඳන් ආවට පස්සේ ඔයාලා මෙතන පේන ඇති මෙතන ලස්සන ෆොටෝස් තියෙනවා. මෙතනින් ඔයාලට කැමති ඩිසයින් එකක් තෝරගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් කලින් වගේම සමාන ඒවා යටින් එනවා. ඒ වගේම ලස්සන ඒවා මෙතනින් බලන්න පුළුවන්. එතන ටක් කරලා පස්සේ ඔයාලා බුලන් දෙන ගොඩක් ඒ ෆොටෝස් බලා ගන්න. මේ වගේ ඩිසයින් උත් ඔයාලට ආර්ට් නේම් ආර්ට් කරන්න හැර ගොඩක් වැදගත් වෙනවා. මේ වගේ ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්නත් ඔයාලා කලින් වගේම කරන්න ඕනේ. ෆොටෝ එක උඩට ටච් කරගෙන මේ ඉඳලා ඊට පස්සේ ඩවුන්ලෝඩ් ඉමේජ් කියන එක ටච් කරන්න. ඊට පස්සේ අර වගේම ඩවුන්ලෝඩ් වුණා ඔයාලට පේනවා ඇති. ඉතින් දැන් මේ තියෙන අපි අර වෙබ්සයිට් වලින් ඩවුන්ලෝඩ් කරගත්තු ෆොටෝස් ටික. දැන් ඔයාලට හිතන්න පුළුවන් මේවා බෑග්ග්‍රවුන්ඩ් තියෙද්දි හදන්න බෑ කියලා. ඉතින් දැන් මේ ෆොටෝස් වල බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක තමයි ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ. දැන් මම මේ වීඩියෝ එකෙම කියලා දෙනවා අපි කොහොමද බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරගන්න කියලා. බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරගන්න ඔයා කලින් වගේම ඔයාගේ Chrome browser එකට එන්න. Chrome browser එකට ඇවිල්ලා ඔයාලා මෙතනින් සර්ච් කරගන්න ඕනේ remove bg කියලා. remove bg කියලා සර්ච් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන මේ උඩින්ම එන link එකට යන්න ඕනේ. ඒ link එකට ගියාට පස්සේ ඔයාලා මෙතන පේනවා ඉතින් upload image කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ ටච් කරගන්න. ඒක උඩ ටච් කරගත්තා ඊට පස්සේ ඔයාලා මෙතන පේනවා ඇති අපි අර ඩවුන්ලෝඩ් කරගත්තු ෆොටෝස් ටික මෙතන තියෙනවා. ඩවුන්ලෝඩ් කරගත්තු ෆොටෝස් ටික ඔක්කොම මෙතන තියෙනවා. දැන් ඔයාලා මෙතන බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරගන්න ඕනේ. ඉමේජ් එක මෙතනින් තෝරගන්න ඕනේ. මේ මේජ් එක තෝරගත්තට පස්සේ මෙතන උඩ තියෙන ඩන් කියන කොට එකපාරට ටච් කරන්න. මේව ටිකක් කියලා බලාගෙන ඉන්න ඕනි. හරි දැන් වල් වෙනදි මෙතන දැන් බෑග්ග්‍රවුන්ඩ් එක අයින් වුණා. ඊට පස්සේ ඔයාලා මෙතනින් කරනවා මෙතන ඩවුන්ලෝඩ් කියන කොට එකපාරට ටච් කරන්න ඕනි. දැන් අපිට ඕනම ෆොටෝ එකක් අපිට බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරලා දෙනවා මෙයාලා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන ඩවුන්ලෝඩ් වුණා එක. දැන් අපිට ඕනම ෆොටෝ එකක පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති මේ ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක නැහැ කියලා. දැන් අපි කලින් ඩවුන්ලෝඩ් කරගත්තු ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක තියෙනවා. මේ දින අපි කලින් ඩවුන්ලෝඩ් කරගත්තු ෆොටෝ එක. ඉතින් මම හිතනවා අද මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලා මගේ channel එකත් එක්ක තාම එකතු වෙලා නැත්නම් අනිවාර්යෙන් පහළ තියෙන අතු පාට subscribe button එක ටච් කරලා ඊට පස්සේ එන bell all icon එක click කරලා යන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් මෙයාලට share කරලා යන්න. එහෙනම් යාළුවනේ අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.